ශ්‍රී ලංකාවේ අභිමානීය සනිටුවන් කරන නිශ්ශංකලතා මණ්ඩපය පොළොන්නරුවේ දලදා මළුවේ බටහිර වාහල් කඩෙහි තමයි පිහිටලා තියෙන්නේ. හෙළයන්ගේ අග්‍රගණ්‍ය කැටයම් හැකියාව පිළිබිඹු කරන සුවිශේෂ ස්ථානයක් තමයි නිශ්ශංකලතා මණ්ඩපය. චිලාලේඛනයන්ට අනුව බුද්ධ වර්ෂ 1187ත් 1196ත් අතර පොළොන්නරු රාජධානියේ රජකළ නිශ්ශංක මල්ල රජතුමා විසින් තමයි මේ විශිෂ්ට නිර්මාණය සිදු කරලා තියෙන්නේ. මහා පරාක්‍රමබාහු රජතුමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් මෙරට රාජ්‍ය බලය හිමි කරගත් ඉන්දියාවේ සිට පැමිණි කාලිංග වංශික කුමාරවරයෙකු විදිහට නිශ්ශංක මල්ල රජු පෙන්වා දෙන්න පුළුවන්. කීර්ති නිශ්ශංක සහ කාලිංග ලෝකේශ්වර යන නම් වලින්ද නිශ්ශංක මල්ල රජතුමා හඳුන්වන්න පුළුවන්. ඌ විසින් නිශ්ශංකලතා මණ්ඩපය 60 දාගේ සහ රන්කොත් වෙහෙර කරවූ බවට හා පැරණි විහාර සහ වැව් රසක් ප්‍රතිසංස්කරණය කරන ලද බවට ලිඛිත සාක්ෂි හමු වෙලා තියෙනවා. නිශ්ශංක මල්ල රජු පිරිත්වලට සවන් දුන්නේ මෙම ස්ථානයේ සිට බවට ඉතිහාසය අධ්‍යයනය කරන විට දැනගන්න ලැබෙනවා. මෙම විශිෂ්ට නිර්මාණයේ පිපිගෙන එන නෙළුම් පොහොට්ටු ආකාරයට සැකසූ ගල් කණු වලින් යුක්ත වෙනවා. කුළුණක් අඩි 8ක් 9ක් අතර උසකින් දකින්න ලැබෙනවා. උස්සු මණ්ඩපයක් මැද්දේ කුඩා දාගැබක් ඉදි කරලා තියෙනවා. මෙහි ඇති කුඩා දාගැබ මුදුනේ ඇති දාගැබේ කොත වෙනුවට ධාතුන් සහිත කරඬුවක් තැන්පත් කර තිබෙන්නට ඇතැයි පුරාවිද්‍යාඥයන් අනුමාන කරනවා. එලෙසම මැද්දේ ඇති දාගැබ වටා වන්දනා කරුවන්ගේ රූප නෙලා ඇති බව දකින්න පුළුවන්. හතරස් මණ්ඩපය ආවරණය වන්නේ ඒ වටා දිවෙන ශෛලමය වැටකින්. නිශ්ශංකලතා මණ්ඩපය එකල පියස්සකින් ආවරණය වී තිබූ බවට සාධක හමු වෙනවා. ප්‍රධාන වශයෙන් මෙහි වූ කැටයම් වලට සමාන ගල්ටැම් සත්මහල් ප්‍රාසාදයේ අසල පිහිටි ගොඩනැගිලියද දකින්න පුළුවන්. මෙවැනි විශිෂ්ට නිර්මාණ අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම අප කාගේ යුතුකම. නඩේගුරා අපි ඉතිහාසය හොයාගෙන යන ගමනට එකතු වන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.